පැත්තකින් ලොකු කරදරයකින් නිදහස් වුණා කියලා දැනෙනවා. ඒ මේ මොහොතේ විතරයි නේද කියලා හිතෙද්දී ආයෙ දුකක්. පුළුවන් තරම් ඒ ගැන නොහිතා ඉන්නවා.
කෙටිකාලින ජීවිතය අලුත් දවසක් හැම තැනටම වගේ මගේ හුදකලා කුටියට ඉරපායලා ඉරපායන්නට පෙරදා නිමා වූ මගේ නඩුව මට ඕන වුණේ හිතවත් විදිහට මේ කාරණේ පැහැදිලි කරලා දෙන්න ඇත්ත වශයෙන් මං කරපු ක්‍රියාවක් ගැන පසුතැවිලි වෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ මම බලාගෙන හිටියේ අද නැත්තම් හෙට ඊළඟට සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක ගැන. ඔවුන් මාව පත් කරලා තිබුණු තත්ත්වය හැටියට මට හිතුව විදිහට අදහස් ප්‍රකාශ කරගන්න බෑ. ආදරේ හිතවත්කම පෙන්වන්න උසාවියේ ඉඩක් නැහැ. කැමැත්තෙන් කතා කරන්න උසාවියේ බලයක් නැහැ. මිනිමරුවෙක් සමාජයට කවදා හරි ණය ගෙවන්න ඕන. ඒ සංකල්පය ඇති තේරුමක් නැහැ. කල යුතුව තියෙන්නේ මේ දැඩි වෘතයෙන් පලාය. බලාපොරොත්තු ආසා ඉෂ්ට කරන පිස්සු සඳහා දිවීම බලාපොරොත්තු බලාපොරොත්තු දීර්ඝ දිවීමකින් පස්සේ පාරේ කණුක වැටුණු සතෙක් වගේ නැත්තම් අහස කැරකෙන වොලිබෝලයක් වගේ දැන් ඔක්කොම තීන්දුව වෙලා ඉවරයි සැප පහසුකම් සියල්ල තහනම් ජීවිතේ ගිලා බැලලා අමානුෂික ඒකාකාරීකමේ ගිලිලා මට මේ වෙලාවේ අම්මා හිටිය කාලේ තාත්තගෙන කියපු කතාවක් මතක් වෙනවා මම තාත්තගෙන දැනගෙන හිටියේ නෑ ඔහුගෙන යමක් දැනගත්තා නම් දැනගත්තේ අම්මගෙන් ඔහුට දවසක් හිතලා තිනවා මිනිමරුවෙක්ගේ බෙල්ල ගහලා දානවා බලන්න යන්න ඒ අදහසින්ද ඌ ලෙඩ වුණා හැබැයි අදහස වෙනස් කරගන්න නැතුව බලන්න ගියා ආපහු ආවේ වමනි කර කර ඒක ඇහුව වෙලාවේ ඉඳන් මට තාත්තගෙන තුනි අපිරියාව ඒත් මට දැන් හිතෙනවා ඔව් හරි කියලා බෙල්ල ගහලා මරලා දාන එක වැදගත් දෙයක් මං ඒක දැනගෙන හිටියේ නැත්තේයි ඒක දැනගෙන හිටියනම් බෙල්ල ගහලා දාන හැම මිනිහෙක්ම බලන්න යනවා එහෙම නැත්තම් මට හිරෙන් එළියට යා ගන්න ලැබුණොත් හරි මානව ධර්මදේශනා කරන්න ධර්මදේශකෙක් ඇවිල්ලා ඉන්නවා මට ඕනේ ධර්මයේ නෙමෙයි මේ හුදකලා මට පාඩු ඉන්න දෙන්න කියන්නේ අම්මා නිතරම කියපු කතාවක් තමයි අපි කවදාවත් සම්පූර්ණ දුකටපත් වෙන්නේ නැහැ කියන එක. ඒක ඇත්ත. මං ඒක හිරේදී ඇත්තටමත් වින්දා. උඟ කාලකට පස්සේ කැතිය මතක් වුණා. මිනි මරුවෙක්ගේ අනියම් බිරිඳ. ඒගේ ආදරේ ඇයට ලබා දුන් ගෞරවාන්විත නාමය. මේ හුදකලා කුටියට ඇගේ මතකයේ ඇතයි. කැතිය හරියට හුළඟ වගේ. ඇඟ හිරිවට්ටන හීතල හුළඟක අවශ්‍යතාවය දැනෙන නම් මේ විදිහට තනි වෙන්නම වෙනවා. අපේ සිරුරෙන් අපෙන් වෙන් වෙලා අපේ මතක
තව ටික දවසකින් ඒකත් අපින් ඈත් වෙලා යාවි. අවසරයක් නැතුවම ඇතුළට ආවේ අවසරයක් ඇතුව ඇතුළට එන්න කියන එක කවදාවත් වෙන්නේ නැති හින්දා මම එළව ගන්නේ නෑ නේද මං කවදාවත් කවුරුවත් ගෙන්න ගත්තෙත් නෑ එළව ගත්තෙත් නෑ ඔබ මම තුන් වතාවක් ප්‍රතික්ෂේප කළා මට තියෙන තව සුළු කාලය මං කැමති නෑ එක නිකන් අපරාධයක් නාස්ති කරන්න ඔබට තව කින දෙයක් තියෙනවා हरी අපි අතර කිසිම පෑහිමක් මම උත්සාහ කරන්නේ අපි අතර ධර්මයේ පදනම් කරගෙන පෑහිමක් ඇති කරන්න පෑහිමට ඔබ යොදාගත් පාලම වැරදි ධර්මයට එක් කරන්න බෑ ඔබ ඔය කතා කරන්නේ බලාපොරොත්තු රහිත බව වැඩි වෙලා නෑ මට බලාපොරොත්තු තියෙන हेट उदय पाए वगे सत्य दिन आवश्यकता व्यक्ति मन मत नास्तिक रन खा लिया मम दिन एक सत्य मम्मी नहीं मर वेकी मत उबी दी समा भी लवस्था होती है ඒක පොලිසියද සිද්ධ වුණා මං හිතන්නේ එකම දේ නැවත නැවත සිද්ධ විය යුතුයි කියලා මට ඔබ වෙනුවෙන් කරන්න කිසිම දෙයක් නැද්ද තියෙනවා ඔබ ඔබේ සාස්ත්‍රයේ තරගන මෙතනින් පිට වෙලා යන්නේ කාලයකට පස්සේ මං අම්මා ගැන හිතුවා ජීවිතයේ අවසාන කාලය ගත කරද්දිත් ජීවිතේ බෙදා ගන්න කෙනෙක් හොයාගෙන නැවත ජීවිතේ ආරම්භ කරුවේයි කියලා දැම්මට තේරෙනවා අවසාන කාලයේ මහනුවරෙම ගෙවෙද්දිත් දුක්බර සහනයක් මරණය අත ළඟ මරණේ දොර ළඟ ඇයි නැවතත් ජීවිතේ ආරම්භ කෙරුවා किसीम के कुट एवेन्यू अंडा युत का मत नहीं तो जीवत्व में सूद मटाए देनु मगे कोपे मातुल नरक होद लेरी आगे तारुका एलीम बरमी रात्रि पलविनी पाठ मगे हित
ලෝක උදාසීනත්වයට පූජ කරුවා. උදාසීනත්වය මගේ සහෝදරයෙක් වගේ මගේ සතුටට හේතු වුණා. මං ඉන්නේ හොඳ සතුටින්. හැම දෙයකම විනාශයටත් මගේ තනිකම අඩු වෙන්නත් මට කරන්න තියෙන එකම දෙයයි. මාව එල්ලලා මරණ දවසට දාස් ගණන් පැමිණ ද්වේෂණින් ගෑගසා මාව පිළිගන්න කියලා පතන එකයි.